ඇත්තටම AIDS නෙවෙයි HIV ආසාදිතයන් වැඩිවීමක් තියෙන්නේ HIV සහ නැත්නම් දෙකක් HIV ආසාදිතයන්ට ප්‍රතිකාර කරේ නැත්නම් තමයි AIDS කියන තත්වයට යන්නේ නමුත් ලංකාවේ දැන් HIV සඳහා ප්‍රතිකාර තියෙන නිසා AIDS තත්වයට යන එක ගොඩක් අඩුයි නමුත් HIV ආසාදිනිය වැඩුණාම ප්‍රතිකාර තිබුණත් ඒක දිගටම බෙහෙත් ගන්න ඕන එතකොට අර දියවැඩියා වගේ දිගටම ප්‍රතිකාර අරගෙන හොඳින් ඉන්න පුළුවන් නමුත් ඒක අමාරුයි දිගටම ගන්න එක ඒක නිසා මේක HIV ආසාදනය වළක්වන එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මේ දත්ත අනුව 2021 සහ 2022 පළවෙනි කාටු දෙකේ දත්ත අනුව HIV ආසාදිතයන් අලුතෙන් හඳුනාගත්ත අය දෙගුණයකටත් වඩා වැඩි වෙලා තියෙනවා. ඒ අතර 18-30 අතර ළමයිනුත් තරුණයන් අතරත් වැඩි වෙලා තියෙනවා. ඒක ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් මේ තරුණ පරම්පරාවට ඉක්මනට ලෙඩ රෝග වලට ගොදුරු වෙලා දීර්ඝකාලීන ප්‍රතිකාර ගන්න වෙන එක ගොඩක් ඛේදජනකයක්. ඒක මේ ප්‍රතිකාර ගොඩක් මිල අධිකයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොමිලේ ලබා දුන්නත් ගොඩක් මුදලක් වැය වෙන මුළු ජීවිත කාලෙම මේ බෙහෙත් දෙන්න. ඉතින් අපිට ඒක වළක්ව ගන්න ඕන. ඒ අතර කීප දෙනෙක් ඉන්නවා ඇත්තටම පාසල් ළමුන් 3 දෙනෙක් විතර විශ්වවිද්‍යාල ළමුන් 14ක් විතර ඉන්නවා. ඉතින් මේ ළමයින්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ නැති නිසා අපි හැමෝම දන්නවා තරුණ වයසේදී අපේ ඇඟේ ලිංගික හෝමෝන ක්‍රියාකාරීත්වය ඉතා අධිකයි. එතකොට ලිංගික හැඟීම් ඇති වෙනවා. ඉතින් මේ ලිංගික හැඟීම් පාලනය කරගන්න කවුරුත් කියා දෙන්නේ නැහැ. එතකොට මේ ළමයි ඒවට ප්‍රතිචාර දක්වන්නේ වෙන කාත් එක්ක හරි ලිංගිකව සම්බන්ධ වෙලා. ගොඩක් වෙලාවට මේ HIV ආසාදනය වෙච්ච අය කීප දෙනෙක් එක්ක ලිංගික සම්බන්ධ ඇති කරගත්ත අය සහ කොළඹ තමයි ඇත්තටම වැඩි මේ HIV ආසාදිතයන්. ඒගොල්ලෝ සමහරක් වෙලාවට මත්ද්‍රව්‍ය භාවිතා කරලා ලිංගික හැසිරීම ඇති කරගෙන තියෙනවා. කණ්ඩායම් වශයෙන් ඔය පාටි වලට ගිහිල්ලා ලිංගික හැසිරීම ඇති කරගෙන තියෙනවා. ඉතින් එතකොට අර අනිත් අයගේ තියෙන HIV වෛරසය බෝ වෙලා තියෙනවා.